මෙලෝ රාක් නැති අපත කැනහිල් පාලකින්ගේ පටන් අරගත්තු මේ මව්බිම විනාසෙට ඉන්න කාලකන්ණි නපුන්තක කැනහිල් හැටියට මන් දකින්න. දැයිද ඔන්න කේන්ති යනවා තොපිට. තොපිතුලින් බලපියා මං කියන එක ඇත්තද බොරුද කියලා. තමන් තමන්තුලින් හොයපියව්. මෙච්චර කල් අනුන්ගෙන් නේද බලන්නේ. තමන්තුලින් හොයලා බලපල්ලා. දැන් අපේ රටේ ඉන්නවා මහානායකල් කියලා දෙන්නේ නේද? ඉන්නවා තමයි මට කරන්න දෙයක් නෑ. නෑ නෑ ඔබට දැන් ඕකේ මහානායකල් කිව්වට පස්සේ ඔබට මාව මරන් කන්න තරහයි බෞද්ධින්ද. ඇවල මේ රටක් විනාශ වෙනවා පේන්නේ නැද්ද ඔබලට? ඈ මේ ලෙඩ වෙන මිනිස්සු ලෙඩ වෙන මුස්ලිම් වේවා දෙමළ වේවා බෞද්ධ වේවා කතෝලික වේවා මේ මව්බිම මිනිස්සු නෙමෙයිද මේ ලෙඩ වෙන්නේ? විනාශ වෙනවා පේන්නේ නැද්ද? රුදුරු ඉරණමක් ඉවත යනවා පේන්නේ නැද්ද? මම නිදහසක් නෑ සතුට නෑ. කොහොද දැන් ඔබලගේ සතුට? බල මතකද පළල්ලා කොමිට පොඩි කාලවල වලට යම් සතුටක් තිබෙන්නේ නැද්ද? ඒ කාලවල හොඳ ජීවිත රටාවක් තිබෙන අවුරුදු 40ට වඩා වැඩි උන්ට මේක ලස්සනට තියෙනවා දකින්න. දැන් ඔබල ජීවත් වෙනවා දැන් මේ හොඳට දකින්නවා ඔබලා මේක. ඔය අලුත් පරපුර කියන නපුන්තක පරපුරට මේවා පේන්නේ නැහැ පුතා. ඇයි? දැන් ඒ නපුන්තක පරපුර ඉන්නනේ මෙතන ඉතින් දාපිය Facebook දදා වේදාවරා කියලා ගහපිය. මට වැඩක් නැහැ තොපේ. ආ පුළුවන් නම් තොපිත් දෙයක් දැකපියව නොදන්නව නම් තොපි තාත්තම් මගෙන් හරි ආපා මේ තාත්තේ මේක මොකද්ද මේ කිව්ව අර වේදා මෙන්න මේ මේකක් කො මොකද්ද තාත්තේ කියලා අහපියව අවුරුදු 40ට වඩා වැඩි වුන් පොඩක් කතා කරපියව තොපි මතක කාලට ඵලයව ජීවිත ගමන සතුට තිබ්බේ නැද්ද එතන විනෝද සතුට සරසම තොපි ගාව තිබ්බේ නැද්ද වැඩිපුර දැන් තියනවද බා මහ ගිනි කන්දකින් ඔළුව පිරලා නැද්ද ගමේ සමගිය තියනවද බා මතකට ඵලයලා අවුරුදු 40ට යාවු අනිත් ඔය අලුත් අපතේ යන්න එපා අවුරුදු 40ට යවුන් චුට්ටක් යමල්ලා ගෙතෙන්ට මතක් කරපල්ලා උඹලා පොඩි කාලේ ගමේ මහා සුන්දරත්වයක් තිබ්බේ නැද්ද බං දේශපාලුව ටිකෙන් ටික මේක විනාශ කරන උඹලට පෙවුනේ නැද්ද බං දේශපාලුව නෙමෙයිද විනාශ කරේ UMP පෙරමුණ අරවාවේ වැඩක් නැහැ පුතා කල්පනා කරලා බලපල්ලා මහින්ද පැත්තට ඉන්නේ කාට මෙතන ඉන්නවනේ ඒකයි මම බයිරතු කතා කරන්නේ මහින්ද කතා කරන ඔක්කොම ඇත්ත නෙමෙයිද බොලා මහින්දගේ පැත්තින් නම් ටීවී එකේ කතා කරද්දි ඒක තමයි පරම සත්‍යය. එහෙම නෙමෙයිද බලා? UMP වන්ද මහින්දවාදීන් දෙනවා ඊට පස්සේ මොකද ප්‍රවෘත්තියෙන් බලලා දෙනවා රනිල් කට්ටිය. රනිල්ලා දැකිට මොකද හිතෙන්නේ බා? හරි රනිල්ගේ පැත්තේ කට්ටිය දැකිද්දි උන් කියන කතාව ආදී එපා මරන් කණ්ඩා හිතෙන්නේ නැද්ද? එහෙම නෙමෙයිද? ඉතින් ඕකම තමයි UMP පැත්තේ මේ ඉන්න කෙනාටත් මහින්ද වර විදියට තමයි පේන්නේ. අපිට රනිල්ලා පේනවා වගේ මොකද මාත් උග්‍ර මහින්දවාදී කිරපු ඒකයි බය නැතුව කතා කරන්නේ මන් දෙයක් දැක්කනේ බා මන් දැකලා කතා කරන්නේ නිකන් කතා කරන්නේ නැහැ බා අන්තිමට මොකද වෙන්නේ අපි ගමක් වුණාම ගම මොකද වෙන්නේ අන්තිමට මේ ගමේ තිබ්බ බොලා මහා සමගිය ඔය දේශපාලනේ තමයි මේ ගම කෑවේ මම මේ ගම කනවා දැක්ක පොඩි කාලේ ඉඳන් අද වෙනකොට ඒවා මට පෙළලා ඉවරයි ඉතින් ඒ වගේ තමයි අනිත් හැම ගමක්ම ඈ අද බලපියව අපි අවුරුදු 138ක් සුද්දා රට පාලනය කරනවා නේ බා කොහොම හරි රට රාජ්‍යය කරපු ටික එකතු වෙලා කැරලි ගහලා ගහලා කොහොම හරි මුන්ට ඉන්න දුන්නේ නැහැ මේකේ උන් එළෙව්වා නේ බා උන් නිකන් ගියේ නැහැ දීලා ගියා කාටද දීලා ගියේ බා සුද්දාට පුක දීපේ උන්ට උඹලගේ භාෂාව ඒ ඔය භාෂාව උඹලා කතා කරන්නේ නැද්ද බං ඔය පුක කියලා තමන්ගේ පස්ස පැත්තට පුක කියනවා නම් අය මෙතන පුක කියලා කතා කරපුවම මොකද බා වැරදිද සුද්දාට පුක දීපු උන්ට තව දීලා ගිය රට දැන්ටත් එවුන්ගේ පැවතෙන්නේ බොලව් කොහෙල බලපියව් දැන්ටත් උන්ගෙන් එනුන්ට තමයි දෙන ඉතින් උන් අදලා සුද්දාගේ පුක තමයි ලේවකන්නේ ජාතියට මොකද වෙන්නේ රටට වෙන්නේ මොකද ජාතියක සිංහල විතරක් නේ බං මුදලින් දෙමල මේවා මං කතා කරන්න බෑ මේවා මේ අපිව ඔළුව ගිල්ලලා තියෙන්නේ මේ ඒ දෙදපළුව තමයි බල මතකද පළයල පොඩි කාලවල තමා රා ඉස්කෝලේ ගිහින් තියෙන එක ඉස්කෝලේ මුදලින් දෙමල සිංහල එකට හිටියේ නැද්ද බං පොඩි කාලේ ඉඳන් අවුරුදු 11ක් එකට හිටියා නම් විරසකයක් ඇති වෙන්නේ මිත්‍රත්වයක්ද? එතරෝ ಜಾති පාස් නැයිද බං? මේවා වහලා ගහලා තියෙනවා බං කොයි හෝ. මේවා දැකපල්ලා. ඈ දැකලා අවදි කරගනින්න ඔබලා. අපිට රටක් ලෝකයක් වෙනස් කරන්න බෑ. Tamanට පුළුවන් Tamanට වෙනස් වෙන්න නේ. ඉතල තමන් වෙනස් වෙලා බලපල්ලා. කියනවට එපා හිතලා බලපල්ලා. හිතද්දි තමා පේන්නේ බං. හිතන්න ගනින්න කල්පනා කරන්න ගනින්න පේනවා බං. මේ ඇස් දෙකට පේන්නේ මායාවක් බං. මේ දෙක තුල මේ ඇහැට දැකලා තමයි අපි හැමදේම නිර්ණය කරන්නේ නේද මේ කනට ඇහෙන දේ නිර්ණය කර මේ වැඩක් නෑ පුතා මනසෙන් බලපල්ලා හරිද යහුවෙන්නේ එතකොට එතකොට උඹලා අද නන්නත්තර ජීවිතය ගෙවන්නේ ඇස් දෙකට දැකලා කණෙන් අහලා ඕ යන්න ගිය ලෝකෙ දුවලා නේද මේ හිතපල්ලා චුට්ටා පොඩ්ඩක් හිතුවොත් උඹලට මේ ඔක්කොම පේන්නවා බං තුන්කල් දකින්න ඕන පුජ්‍යලෙකුට පුළුවන් බෝලා
අය රිසිවර ඒව මගුලක් නෑ මේ අටෝල තියෙන අපිව හිර කරලා. අද බලමන් අපේ මව්බිම සුද්දාගේ සුද්දා මන් දකින්නේ මේකයි සුද්දාගේ පුකෙන් එන ඕජසින් පෝෂණය වෙන જાතියක් බම් මේ රටේ ඉන්නේද? එහෙම නෙමෙයිද? බන් නෑ කියනවනම් ඔය මහා පඬිතු වරුකුමාත් එක පොඩක් කතා කරන්න. මන් දකින්නවද යා? මේ උඹලට දෙන්නේ උඹලගේ ජීවිතේට. ගනිල්ලා. උඹලා හිතුවත් කල්පනා කරොත් තමයි මේක උඹලට වදින්නේ පුතා. ගනිල්ලා.